ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මීට කලින් තිබිච්ච රනිල් මෛත්‍රීපාල ආණ්ඩුවේ තිබිච්ච ආර්ථික ප්‍රතිපත්තිය වෙනසක් වෙලා නැහැ. ඒ ආණ්ඩුවේ තිබිච්ච රටේ සම්පත් විකුණගෙන කරන ආර්ථික ප්‍රතිපත්තියම තමයි වර්තමාන ආණ්ඩුවත් අනුගමනය කරමින් ඉන්නේ. එතකොට අපේ රටේ ජනතාව පහුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණයේදී විශාල බලයක් දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කළේ ඒ ආණ්ඩුවේ තිබිච්ච වැරදි ප්‍රතිපත්ති නිසා. හැබැයි අපේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කරා. රනිල් මහත්තයාගේ ආණ්ඩුව පරාජයට පත් කරාට රනිල් මහත්තයාගේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති පරාජයට පත් වෙලා නැහැ. ඒ නිසා අද ඇතගත්ොත් එහෙම පහුගිය ජනා මේ මැතිවරණ වලදී පැරදිලා තියෙන කවුද පැරදිලා තියෙන්නේ මේ රට වෙනස් කරාවි කියලා හිතාගෙන ඡන්දේ දීපු ඡන්දදායක පැරදිලා මහින්ද රාජපක්ෂ මහත්තය අනුතුරුංගව ලෝකේ රටවල් වලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා මොකද ඒගොල්ලෝ ආපු ගමන් ආයෙව පවර ගන්නවා කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බදු දීපු විකුණපු දේවල් නැවත පවර ගන්නවා කියලා පොරොන්දු දීලා ඒ සම්බන්ධ පම්පෝරේ ගහලා ආපු ආණ්ඩුවක් ආපු ගමන් කරන්නේ රට සතුව තියෙන අප සතුව තියෙන වටිනාම සම්පත වෙච්ච මේ කොළඹ රාය නැගෙන ජැටිය විකුණන්න නැත්තම් බදු දෙන්න දැන් මේ සීළු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ආන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඡන්දි පොයකින් දැන් ඡන්දෙ දීපු ජනතාව වර්තමාන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකද? දැන් මේ කොළඹ රාය නැගෙන ජැටිය ඉන්දියාවට දෙන්න යන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? ආණ්ඩුව කිව්වේ ඒකද? ඒ නිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයටපත් කරන්න වැඩ කරපු ඡන්දෙ දීපු අයට වැඩි වගකීමක් තියෙනවා මේ ආණ්ඩුවේ මේ ජනතා විරෝධී රටට හානි කර මේ කටයුතු නැවැත්වීමට මැදිහත් වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.